අරුත්බර ජීවිතයට ආයුර්වේදේ නත්තලක් ආයුර්වේද ශ්‍රී ලංකා තුලින් ඔබ හමුවට පැමිණෙන මම ආයුර්වේද වෛද්‍ය දිලිනි ශශිකලා ආයුර්වේදයේ කුෂ්ඨ වර්ග දෙකක් තියෙනවා මහා කුෂ්ඨ සහ ශුද්‍ර කුෂ්ඨ කියලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ පොතුකබර රෝගය අයිති වෙන්නේ මේ ශුද්‍ර රෝග කාණ්ඩය යටතට එහිදී ආයුර්වේදයේ තියෙන මේ පොතුකබර කිටිබ රෝගය කියලා අපි හඳුන්වනවා කිටිබ රෝගයේද ගොඩක් ශරීරයේ පිහිටන්නේ වැලමිට සන්ධිය දණහිස් සන්ධිය හිස ආශ්‍රිතව තමයි ගොඩක් රෝගය ව්‍යාප්ත වෙන්නේ. නමුත් උග්‍ර රෝගී අවස්ථාවේදී ඒ ශරීරේ පුරාම ව්‍යාප්ත වෙන්න පුළුවන් රෝගයක්. මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස සම මතුපිට රතු පැහැති පැල්ලම් ඇතිවීම, සම වියලීම, සම රළු වීම, සම කැසීම, දාහය ඇති වෙන්න පුළුවන්. මීට අමතරව සම කසන විට පොතු ලෙස සම ඉවත් වෑම හඳුන්වන්න පුළුවන්. මෙම රෝගය බහුල ලෙස ඇති වෙන්නේ වැලමිට සන්ධිය හිස ආශ්‍රිතව තමයි. මීට අමතර රෝගය උග්‍ර වූ විට ශරීරයේ පුරාම මෙම රෝගය පැතිරෙන්න පුළුවන්. මූලික හේතු ලෙස තවමත් සොයාගෙන නැහැ. නමුත් දැනට සොයාගෙන තීරණ කරුණු අනුව ජානමය බලපෑම, අධික උෂ්ණ ආහාර, විදාහි ආහාර, ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, අච්චාරු වගේ ආහාර, අධික උෂ්ණත්වයට නිරාවරණය වීම, අධික මද්‍යසාර පානය, මත්පැන්, දුම්වැටි භාවිතය මෙන්න මේ රෝගයට හේතු කාරණා වෙන්න පුළුවන්. නමුත් මෙම රෝගයට ආයුර්වේදයේ සුවිශේෂී ප්‍රතිකාර පද්ධතියක් පවතිනවා. මුලින්ම රෝගියාගේ දෝෂ තත්ත්වය බලන්න ඕන. එහිදී ශෝධන, ශමන, තර්පණ කියන ප්‍රතිකාර පද්ධතියක් යටතේ අපි රෝගියාට ප්‍රතිකාර කරනවා. එහිදී බාහිර ප්‍රතිකාර මෙන්ම අභ්‍යන්තර ප්‍රතිකාරත් අපි සිදු කරනවා. අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස රුධිරේ පිරිසිදු කරන කෂාය වර්ග, ගුලි, කල්ක, ක්වාත වර්ග අපි රෝගියාට ලබා දෙනවා. බාහිර ප්‍රතිකාර ලෙස රෝගියාගේ දෝෂ තත්ත්වය අනුව අපි තෛල අභ්‍යංග කරලා ඖෂධ වර්ග සම මතුපිට ආලේප කරලා රෝගියාව සර්වාංග සේදයකට භාජනය කරලා අවඝා සේදයකට ලක් කරලා අවසානයේ විරේකයක් ලබා දීලා අර රෝගය ඇතිවීමට හේතුන සියලුම දෝෂ ශරීරයෙන් බැහැර කිරීමක් අපි සිදු කරනවා. තවත් මෙවැනිම රෝගයක් පිළිබඳ දැනුවත් වීමට ආයුර්වේද ශ්‍රී ලංකා සමග රැඳී සිටින්න ආයුබෝවන්.